लंकाव्यापी स्वामीन हाँ किन्ने किन्नों के धनों में मैनुरु विसिदा सिल मैनुरु की है दिलहा तुलदा कोई बुरु में तीनों पांच साल हैटा पांडा पांच साल हैटा पांडा है हाँ मुद्रों लक्ष्य पाहा मारा है दिलास पहलवे सांगल देते सिल मैनुरु पांच दहाई කොටි 7යි ජනගහනේ. දැන් අපි කොටි දෙකෙන් නෙමෙයි. කොටි 7ෙන් කියන්නේ. පොඩි ගණන් නොකරන පිරිසකුත් ඉන්නවා. ඉතින් එහි තියෙන ශාසනය ගත්තම ඒක සුවිශේෂයි. භික්ෂුන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා අපි මෙහෙණින් වහන්සේලා කියන්නේ සයාලේ කියලා. තිලාශින් කියලා ඉදි. දැකලා තියෙන දුරු මෙහෙණින් වහන්සේලාගේ අර රෝස පාට रोस पाड़ना खल पाड़ना पाव कवि मध्यस्थान अटसील दशशील मेहनी थिंग अभी दखगत विशेष लक्षण अर्थमी भिक्षु महाशेरा तीन विशेष धर्म अध्ययन क्रम गुरुवे धर्माचार्य क्रम अभिवंस क्रम अभी स्वामीन मगित स्वामी पास समर्थ අපේ මෙහෙණින් වහන්සේලාට භික්ෂුණීන් සිල් මෑණිවරුන්ටත් ඒ අධ්‍යාපන ක්‍රම ඒ විදිහටම අනුගමනය කරන්නට ක්‍රමවේද තියෙනවා. සිය ගණන් මෙහෙණිවරු අධ්‍යාපනයේ ලබන ඉගෙන ගන්න තැන් එහි තියෙනවා. අතරම ගත්තොත් තේරවාද බුදුදහම මම හොඳටම දැක්කරට තායිලන්තයේ තියෙන තර මාස ගාන හොඳටම දැක්කරට බුරුමය. ඉතින් ඒකෙන් මම කියන්නේ අපි සංසන්දනය කරන මේව කරන්නේ නෙමෙයි අපි දැන් බලන්න ඕනේ අපේ මෙහෙණිවරුන්ගේ ජීවිතය මෙහෙණිවරුන්ගේ කරලා තියෙන කැපකිරීම මේ ලැබලා තියෙන පැවිද්දේ වටිනාකම තේරුම් අරගෙන අපි කොහොමද මේක තවත් ස්ථාවර කරන්න කියන්නේ තවත් ස්ථිර කරන්න කියන්නේ මම මේ දේශනාව කොටස් කිහිපයකට කඩලා තියෙනවා අවසානයේදී මම එනවා භික්ෂුන් වහන්සේලාට කරන්න නොහැකි ඔබ වහන්සේලාට විතරක් කරන්න පුළුවන් සමාජීය මෙහෙවර ගැන කතා කරන්න. ඊට කලින් මම මට තියෙන මාතෘකාවේ හැටියට පොඩ්ඩක් අපි සමහර මෙහෙණසට පේන්නේ නැතුව තිබුණා. අපේ සෙක්‍රටරි. ඉතින් ඒ ඊට කලින් මාතෘකාවේ හැටියට भिक्षुनिंगे विनय इट पास प्रभुजाव सह संप्रदाय मातृकाट अभी नायक मेहन से कथा विधि अभी महाचार तुमाट प्रकाशकर मेहनी सस्त अपे संप्रदाय विरुद्ध है किल थेरवाद विरुद्ध है किल एकांत एक हर थेरवाद संप्रदाय एक पटहनी सहकार को मसारिस्तवाद मगर तेक उड़ेन कथाकर एक दीर्घ विस्तर मंगता मेहन हाँ अवबोध तीन होते महानायक तरुण हंस अवबोध करवल तीन अभी नावनी अरिद समस्या एक खरण कथा कर लीन तेना मैं कथा कर भिक्षुणी शासन तीन नैन मातृ कावट वडा अभी वेदगा सिर दिन गिहिगेदर अतहर को श्रमण माम हेम दिन हेम पुदू भूमिका तीन ඊළඟට මම අවසානයේදී කතා කරන්න කැමති අපිට කරන්න බැරි ඔබලට විතරක් කරන්න පුළුවන් භූමිකාව මොකද්ද ඒකට කුමක්ද කළ යුත්තේ ඒක ලේසි වැඩක් නෙමෙයි නමුත් අපි ටිකෙන් ටික නමුත් ඒ පැත්තට නැඹුරු වීම කළ යුතුයි අපි හැමෝම දන්නවා මෙහෙණි ශාසනය භික්ෂුනි ශාසනය ආරම්භ වුණේ ලොකු පරිශ්‍රමයකින් නේ ලොකු පරිශ්‍රමයකින් एक अतट सापेक्ष यदा भारतीय समाज संसंधने मुल जीवित गलाुहांट आप महत्या मेरण नून गिन्नट पानी युग कांतावटतिबुने गुडाक सलकेमाक भारतीय समाज एक इंडिया तरह यूरोपे एक मानव शिष्टाचार गुड अक्रम अद तत्ते गुड विनस्म
තත්ත්ව ගොඩක් වෙනස්. එදා ඒ තත්ත්වෙදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති ගෝතමිය වෙන කවුරුත් නෙවෙයි සොළුමවනේ. පැවිදි ඉල්ලනකොට පළවෙනි වතාවේ කපිල වස්තුවේදී ප්‍රතික්ෂේප කරනවා. කපිල වස්තුවේ සුද්ධෝදන මහරජුරෝ නැති වුණාට පස්සේ ඇවිල්ලා කියනවා මා ස්වාමීනි මට මානවෙන්න ඕනේ. ධර්ම කාලේ නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරනවා. මොනවත් කතා නැහැ. ඊට පස්සේ මොකද කරේ? හිස මුඩු කරගෙන කසාවත් ඇඳගෙන තව කුමාරිකාව පිරිසක් සමග ගියා පයින්මනේ කතා කරුත් යහ නැති. ගිහිල්ලා ඉල්ලා හිටියම ප්‍රතික්ෂේප කරා. තුම්පාරක් ආනන්ද හැමදෙරුවලා ගහුවා ප්‍රතික්ෂේප කරා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ට දාපු ප්‍රශ්නේ මොකද්ද? अतीत बुद्ध शासन प्रतिक्षेप कर කාන්තාවන්ට ධර්මය අවබෝධ කරගන්න බැරි නිසා නෙවෙයි වෙන හේතුවක් විශේෂයෙන් උන්වහන්සේ බැලුව ආරක්ෂාව උන්වහන්සේ විශේෂයෙන් බැලුව ආරක්ෂාව මොකද මේ සමාජයේ තිබෙන්නේ වෙනම සංවිධානයක් වෙනම ක්‍රමයක් ඔයකින් ඔය මෑණියෝ අහලා දුන්න අඩකාසි කියන භික්ෂුණිය අඩකාසි කියලා ගණිකාවක් හිටියා වෛශ්‍යාවක් එතුමිය මහණ වුණා එතුමිය මහණ වෙලා භික්ෂුණීන් වහන්සේලා උපසම්පදා ලබන්න ඕන දෙවිධයකනේ භික්ෂුණීන් සම්මතේ සම්මුඛේ භික්ෂුන් සම්මුඛේ භික්ෂුණීන් සම්මුඛේ උපසම්පදාව ලබලා භික්ෂුන් ළඟට යන්න යනකොට මිනිස්සු ටිකක් එකතු වෙලා හිටියා මේව දුෂණය කරා හදවල බුදුරජාණන් වහන්සේ පණිවිඩය සැල කරා බුදුරජාණන් දන්නවා මේ ප්‍රශ්නේ උනාසේ වෙලා අඳනවා දාර විශේෂ උපසම්පදා මොකද ගහලා දෙනවා දූතේන උපසම්පදා එකම උපසම්පදාව දූතෙක් දැම්මු. එක මෙහෙන් කෙනෙක් උපසම්පදා ගන්නවා වෙන කෙනෙක්ගේ පණිවිඩයක් අරගෙන ගිහිල්ලා උපසම්පදාව ගන්නකොට. මොකද ඒ තරම් අනාරක්ෂිතයි කාන්තාවට ඒ සමාජය. ඒ වගේ සමාජයක තමයි උන්වහන්සේ මේක මුලදී ප්‍රතික්ෂේප කරේ. හැබැයි උන්වහන්සේත් හිර වෙන ප්‍රශ්නයක් අහුවේ ආනන්ද සායන හිමි. ලැබුවත් මගපල ලබන්න බැරිද? සසරේ ඉතර වෙන්න පුළුවන් මතක තියාගන්න මෑණියන් වහන්සේ නිවන කියන එක ගත්තම බුදුවරයෙක්ගේ නිවන පසේ බුදුවරයෙක්ගේ නිවන අග්‍ර ශ්‍රාවකගේ නිවන මහා ශ්‍රාවකගේ නිවන සාමාන්‍ය රහතන් වහන්සේගේ නිවන කියලා වෙනසක් නැහැ නිවන් දකිලා ජීවත් වෙනකොට හැකියාව වෙනස්කම් තියෙන්න පුළුවන් නමුත් ලබන නිවනේ වෙනසක් නැහැ भिक्षुने එක හොඳට නිතර සිහිතා වාගන්න මෙහෙනි සාසනය anu අපි හැමෝම සමතැනකින් සලකපු අවස්ථාවක් ඒක සමතැනකින් මොක මොනකින් සමතැන සැලකුවේ අෂ්ටගල ධර්ම වලින් වෙනස්කම තියනවා නමුත් අපිට පින්නේ මේ හැමෝටම යමක් සඳහා මම බුදු වුණා නා මොකටද බුදු වුණේ නැන්සේ සත්‍ය සසරෙන් එතර කරවන්න ඒ දේ මේ කාන්තාවට භික්ෂුණියට කරගන්න පුළුවන් කියන එකයි උන්වහන්සේගේ අදහස शिक्षा पद पालन विनय शिक्षा पद प्रधान शिक्षा पद की
දෙසිය දෙසිය විසිහතයි. එන් හතක් අධිකරණ සමත සාමාන්‍යයෙන් දෙසිය විස්සයි. භික්ෂුණීන් වහන්සේලාට කියද? තුන්සිය කියද? තුන්සිය එකොළහයි. අධිකරණ හත ඇතහැරියම තුන්සිය හතරයි. තුන්සිය එකොළහ තියෙනද? අපි දෙගොල්ලන්ටම සාධාරණ ශික්ෂාපද තියෙනවා. ඒක සාධාරණ ශික්ෂාපද. සමහරවිට අසාධාරණ ශික්ෂාපද. භික්ෂූන්ට විතරක් සාධාරණ, භික්ෂුණීන්ට විතරක් සාධාරණ. භික්ෂූන්ට විතරක් භික්ෂුණීන්ට විතරක්. මම එකෙන් තව කරුණක් කියන්නම්. මේ උපසම්පදාවක්. ඒ කියන්නේ අපි මල අදහස් කරන්නේ ඒ භික්ෂුණී ශාසනයයි භික්ෂු ශාසනයයි අතර සමානත්මතාවය තව පෙන්වපු තැනක්. මිනේ පිටකය සාමාන්‍යයෙන් සමහරව හදාරලා ඇති. දන්නවද බුද්ධ රජාණන් වහන්සේගේ කාලෙදී එක භික්ෂුන් වහන්සේ කෙනෙක් ස්වභාවයෙන්ම ලිංග පරිවර්තනයකට පත් වුණා. අහවද නෝ දන්නේ. භික්ෂුණියක් පුරුෂයෙක් බවට පත් වුණා. විනය පිටකේ පරාජිකා පාළියේ තියෙන කතාව මේ. ස්ත්‍රියෙක් පුරුෂයෙක් බවට පත් වුණා ස්වභාවික ක්‍රියාවලියක් ලෙස. ඒ වෙලාවේදී දැන් භික්ෂුණිය පුරුෂයෙක් වුණ වෙලාවේදී බුදුහාමුදුර මොකද කිව්වේ? අහුවද මොකද කරන්නේ? මොකක්වත් කරන්න දෙයක් නැහැ. එයා කෙලින්ම භික්ෂුවක්. ආයු උපසම්පදා කරන්න දෙයක් නැහැ. කෙලින්ම ආරාමයට යවන්න. ස්වාමීන් වහන්සේ කාන්තාවක් වෙච්ච වෙලාවේදී කිව්වා එයා කෙලින්ම භික්ෂුණියක් දැන්. ඒ වස් තියනවා. ඒ උපාධ්‍යායන් වහන්සේ නම් ආයු උපසම්පදා කරන්න දෙයක් නැහැ. ඒකෙන් අදහස් කරේ මොකද්ද? අපි හැමෝම සමාදන් වුණේ එකම සීලය. ඒක වෙනස්කමක් තිබුණා නම් නේද? භික්ෂුණිය පුරුෂයෙක් වෙච්ච වෙලාවේදී උන්වහන්සේ කියන්න ඕනේ ආයු උපසම්පදා කරන්න කියලා. මම කියන තර්කය තේරුණා? භික්ෂුණිය පුරුෂයෙක් වෙච්ච වෙලාවේදී උන්වහන්සේ කෙලින්ම කිව්වේ මෙහෙනි සස්නට අරගෙන යන්න. ආරාමයට අරගෙන යන්න. ඇයි ඒ? එයාට ස්වභාවයෙන්ම උපසම්පදා පීඩියක්. එහෙනම් අපි හැමෝම සමාදන් වෙලා තියෙන්නේ එකම සීලය. අපි හැමෝම පුළුවන්නේ එකම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසානයේදී පත්වන්නේ එකම නිර්වාණ ධාතුවට. ඒ වගේම මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාව ඉතාම ඉහළින් ප්‍රශංසා කරපු තැන තියෙනවා. ඉතාම ඉහළින්. මේ ආචාර්ය මහාචාර්යතුමත් ඒක තමයි කියන්නේ උත්සාහ කළේ. මම බොහොම සතුටින් අහගෙන හිටියේ. මේකේ වැදගත්කම. හැබැයි එක වෙලාවක සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් දේවපිරිස සමග ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කර කර ඉන්නකොට ඉතාම කුෂ වෙච්ච භික්ෂුණියක් අහසින් ආවා. ලොකු ගැණිනුන් අහලා තියෙන කතාව නේ. කුෂ වෙච්ච භික්ෂුණියක් අහසින් ආවා. හැබැයි දැන් ළඟට යන්න බෑ. ලොකු සමාගමක්. ඔක අතුරට යන්න ඕනේ නෑ. දුරේ ඉඳලා වැඳලා ගියා. සක්‍ර දේවේන්ද්‍රයා හෝ කවුද අර කෙට්ටු ශ්‍රමණයෙක් ඇවිල්ලා වැඳලා ගියා කාන්තා කෙනෙක්. කවුද ඒ කියලා හෝ මොකද්ද රුක්ෂ චීවර ධාරින් භික්ෂුණී අතරින් අග්‍රයි. ඒත දග්ගම් භික්කවේ මම සාවිකානම් භික්කුණීනම් ලූක චීවර ධාරිනම් යදිදං කිසාගෝතමී. ඒ කියන්නේ හරියට ප්‍රතිපත්ති පුරණ නිසා තමයි ඒ කෙට්ටු. හරියට අර නහර මතු වෙලා හරිම කෙට්ටුයි. ඒ කියන්නේ ලස්සන නැහැ. කෙට්ටු වෙලා ඉන්නේ. නමුත් ඇය මගේ දින. ඇය තමයි නියම බ්‍රාහ්මණයා. කියලා සක්‍රදේවේන්ද්‍රයාට ප්‍රශංසා කරේ මේ එදා ඉන්දියානු සමාජයේදී. ඒ නිසා මතක තියාගන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කෝණයෙන් බලනකොට උන්වහන්සේ අගය කරේ අපේ ගුණය. උන්වහන්සේ මුල් තැන දුන්නේ අපේ සීලයට. උපසම්පදාව ලබා දුන්නා. නිවන් මාර්ගය ලබා දුන්නා. ප්‍රශංසා කරන්න ඕන තැන ප්‍රශංසා කරා. මෑණියෝ දන්නවද අපේ බුද්ධ ශාසනයේ අගතනතුරු ගත්ත මෙහෙණින් වහන්සේලා කී දෙනෙක් ඉන්නවද? 13 දෙනෙක්. බොහොමදයි. 13 දෙනෙක් ඉන්නවා. ඒ ටික මතක තියාගන්න කරුණෝ. ඒවා තමයි අපේ ඉන්ස්පිරේෂන්ස් අපි කියන්නේ. අපේ ජීවිතේට ගන්න ඕන අපේ උනන්දු ඇති කර ගන්න ඕන තැන්.
අගතනතුරු 13 ක් අතීත බුද්ධ ශාසනවල මේ අගතනතුරු 13 ඒ විදිහටම තිබිලා තියෙනවා ඒවා දැකලා නේ ප්‍රාර්ථනා කරේ ඒවා දැකලා ඒ ප්‍රාර්ථනා කරේ ඒ නිසා මතක තියාගන්න මේ කාන්තා පැවිද්ද භික්ෂුණී ශාසනය කියන එක අපේ ශාසනයට විතරක් හිමිවෙච්ච දෙයක් නෙවෙයි අතීත බුද්ධ ශාසනවලට ඒ දේ හිමි ඒ දේ හිමි අපේ බුද්ධ ශාසනයෙහි වැඩිපුරම පෙරම් පුරපු පුද්ගලයා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඉගෙන අහන්න දෙයක් නෑ. සාරාංශකේ කල්ප ලක්ෂයක් අතටපත් වෙච්ච නිවන අපහැරලා අප්‍රමාණ වෙහසක් දරලා මේ සත්‍ය අවබෝධ කරලා ලෝකෙට ධර්ම දේශනා කළා. ඊට අමතරව පෙරම් පුරපු යాత్రේ ඉන්න පුරුෂයා තමයි සාරිපුත්‍ර මොග්ගල්ලාන. පසේ බුදුවරු බුද්ධ ශාසනයට ඇවිත් නෑනේ. නේද? සාරිපුත්‍ර මොග්ගල්ලාන. ඒත් එක ආසංකේය කල්ප ලක්ෂයයි. හැබැයි ඊට වඩා පෙරම් පුරපු කෙනෙක් හිටියා. කවුද? වික්ෂණිය කවුද? බද්ද කච්චායනා නැත්නම් රාහුල මාතාව යසෝදරාව. එතුමිය කියනවා දීපංකර මොකද බුද්ධ වංශ පාළියේ තියෙනවා දීපංකර පාද මූලයේදී බෝසතාණන් වහන්සේගේ නියත විවරණය දෙනකොට සුමිත්තට එදා විවරණය දෙනවා මේ තමයි මොහු එක්ක ගිහිල්ලා මොහුට බුද්ධ කාරක ධර්ම පූර්ණණය කරන්න උපකාර වෙලා දවසක අග්‍ර බිසව වෙලා රහත් වෙන කෙනා මතක තියාගන්න පිරිනිවන් පාන්න යනකොට අපදාන පාළියේදී එතුමිය කියනවා මේ දීපංකර පාද මූලයේනේ ඔබ වහන්සේ මමයි දීපංකර බුදුහාමුදුරුවෝ නෙවෙයි පුරාණ බ්‍රහ්ම දේව බුදුහාමුදුරුවෝත් එකට දැක්කා පුරාණ ගෞතම කියන බුදුවරයෙකුත් දැක්කා එනිසා මතක තියාගන්න බුදුවරේට කිට්ටුවෙන් ඉඳලා උදව් කරලා ආවේ මේ කාන්තාවන් ඒ නිසා මේ කාන්තා පැවිද්ද කියන එක කාන්තා පැවිද්ද කියන එක අපි සලකනවා ලැබිච්ච වරප්‍රසාදයක් යහපත්යක් ඔව් ඒ සමාජයේ හැටියට විශේෂ අවස්ථාවක් මේ මතක තියාගන්න බුදුහාමුදුරන්ට කලින් කාන්තා පැවිදි ඉඳලා තියෙනවා පරිබ්‍රාජිකාව ඉඳලා තියෙනවා නේද බුදුරජාණන් වහන්සේ තරම් නෙවෙයි මුලින්ම කාන්තා පැවිදිට කලින් ඉඳලා තියෙනවා වරප්‍ර පැවිද්ද නමුත් නිගන්ටියෝ ඉඳලා තියෙනවා හෑ නිගන්ට ශ්‍රාවිකාවන් ඉඳලා තියෙනවා හැබැයි ඒකේ පොඩ්ඩක් වෙනස් ඒ හරිනේ ඉතින් ඒ විදිහට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගෙන් අපිට මේ ශාසන පැවිද්ද හම්බ වෙන්නේ හැමතැනම අපිත් භික්ෂුන් වහන්සේලා ලෙසටම ඒ දේවල් කරන්නට සුදුසුකමයි උන්වහන්සේ පිළිගන්න තියෙන්නේ නිවන් දකින්න පුළුවන් උපසම්පදා සීලයේ තියෙන වැටගත්කම වෙනස්කම් දෙනව නැහැ කියන්නේ අග්‍ර ශ්‍රාවකයෙක් වෙන්න බෑ මහා ශ්‍රාවකයෙක් වෙන්න බැරි ඒ කතාව තියෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට නමුත් මතක තියාගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේත් අපි හැමදෙනාම සුදුස්සෝ ලෙස පිළිගත් අවස්ථාවක් අග්‍ර ශ්‍රාවිකාව කියලා දෙන්නෙක් ඉන්නවා කේමා සහ උප්පලවණ්ණාව නමුත් අර අග්‍ර ශ්‍රාවක දුරයයි මහා ශ්‍රාවක දුරයයි කියන දෙක වෙනයි අග්‍ර ශ්‍රාවිකාව දෙන්නෙක් ඉන්නවා අග්‍ර උපාසකයෝ දෙන්නෙක් ඉන්නවා අග්‍ර උපාසිකාව දෙන්නෙක් ඉන්නවා අග්‍ර උපාසිකාව දෙන්න ගැන මතයක් තියෙනවා මොකද නන්දා උත්තර මාතා කියලා නින්න දෙන්න අහලා තිනේ නේද ඒක දෙන්නව අඟුත්තර නිකාය හැටියට එක්කෙනෙක් බුද්ධ වංශ පරිටි දෙන්නෙක් අග්‍රතනතුර තියෙනවා නමුත් මහා ශ්‍රාවක කියන තනතුර එන්නේ භික්ෂුන් වහන්සේලාට පමණයි. ඉතින් ඒකෙන් මම අදහස් කරේ බුදුරජාණන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට ශාසනය දුන්නා කියලා කියන්නේ ඒ දේ කරන්න මේ හැමෝටම පුළුවන් කියන විශ්වාසය දීපු එක. භාග්‍යවත් බුදුවරයෙක් නිකන් දේවල් කරන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න නිවන් දකින්න සුදුසුකම තියෙන නිසායි නිවන් දකින්න පුළුවන් නිසායි ඒ වගේම ගුණාත්මක භාවය තියෙන නිසායි උන්වහන්සේ අපිට පැවිද්ද දුන්නේ උන්වහන්සේ අගතනතුරු දුන්නේ උන්වහන්සේ ප්‍රශංසා කරන්න ඕන තැන්වල ප්‍රශංසා කරේ හැබැයි මතක තියාගන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් ප්‍රතිපත්ති පූර්ණේ කරන එකයි මොකද මම ප්‍රශ්නයක් අහනවා භික්ෂුණීන් වහන්සේ කෙනෙක් ප්‍රතිපත්ති පූර්ණේ කරන එකයි අතර අමාරු මොකද්ද කාටද ප්‍රතිපත්ති පූර්ණ කරන අමාරු භික්ෂුණීන්ට අද පැහැදිලි නේ පන්සල් වල තත්ත්වේ මෙහෙම තත්ත්වේ ගත්තම
පැහැදිලි දන් දෙන හැටි පැහැදිලි බුරුමෙත් එහෙමයි බුරුමෙත් එහෙමයි පන්සල් වලට දෙනවා මෙහෙන් ආරම්භ දෙන මතක තියාගන්න මේ ප්‍රශ්නේ බුද්ධ කාලෙත් ඉඳලා තියෙනවා අපිට ශික්ෂා පදයක් තියෙනවා මෑණියනේ පාටි දේශනීය කියලා හරිද පාටි දේශනීය පළවෙනි පාටි දේශනීය ශික්ෂා පදේ පළවෙනි පාටි දේශනීය ශික්ෂා පදේ මේක තමයි යෝපන වික්කු අඤ්ඤාතිකාය වික්කුණියා අන්තරඝරම් පරිත්තාය හත්තතෝ ඛාදනීයං වා භෝජනීයං වා සහත්තා පටිග්‍රහෙත්වා ඛාදේයවා භුංජේයවා පටිදේශේතබ්බන්තේන වික්කුණ ගායිහං ආවසෝ ධම්මං ආපජ්ජින සප්පායං පාටිදේශනීයං තම් පටිදේශේති මේක කියන්නේ හොඳට බලන්න මේ කතාව භික්ෂුණීන් වහන්සේ කෙනෙක් ගමේදී දානි දුන්නොත් පිළිගන්න බෑ අපිට භික්ෂුණීන් වහන්සේ කෙනෙක් ගමේදී අපිට දානි දුන්න මේක සිල්මෑනුරටයිද නෑ බික්පසබලා භික්ෂුණියට දානි දුන්නොත් පිළිගන්න බෑ හේතුව මොකද දන්නවද උනේ එකපාරක් පින්දපාත යනකොට භික්ෂුණියත් හරි කැමති පින් කරන්න ආමුදුරගනේ පින්දපාත දෙන දානි දුන්නා හරි හැබැයි හමුන්නේ දෙවනි දවසේ දුන්නා තුන්වෙනි දවසේ දුන්නා දවසක් බුදුහාමුදුරුවෝ පාරේ වඩිනකොට මේ භික්ෂුණිය පොඩ්ඩක් වැනි වැනි පැද්දි පැද්දි යනවා හරි විසි විසි වගේ විසි වෙලි යනවා සප්පේ නැතුව මොකද කියලා හොර බුදුහාමුදුරුවෝ සුර දානි හම්බුනේ දානි අමාරු මොකද උනේ මම ඉතින් තුන් පාරම ඊයේ දවස් වලින් අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියා උන්වහන්සේට දානි දුන්නා ඊට පස්සේ හම්බුනේ නැහැ මට බුදුරණැසේ ගිලම්පුරා ආරාමයට ශික්ෂා පදයක් පනවනවා භික්ෂුණියට ලැබෙන දානේ ගමේදී අපිට පිළිගන්න බෑ ඇයි ඒ ප්‍රත්‍ය අඩුයි ලාභය අඩුයි මිනිස්සු දෙනවා අඩුයි ඒක මන් දන්නේ ඒක හදන්න පුළුවන් බැරි ප්‍රශ්නයක් කියලා ඒක බුද්ධ කාලෙත් ඉඳලා තියෙනවා බුද්ධ කාලේ ඉඳලා බුදුරජාණන් වහන්සේ අපිට ශික්ෂා පදයක් පැනවුවා ඔබ භික්ෂුණීන් ගැන මීට වඩා සංවේදී විය යුතුයි ඔබ භික්ෂුණීන්ට මීට වඩා සංවේදී විය යුතුයි ඒ නිසා භික්ෂුණියක් තමන්ට ලැබිච්ච දානේ දෙනකොට අපි ප්‍රතික්ෂේප කරන්නේ මෙයාට හම්බෙන්නේ නැහැ එකින් අදහස් උනේ මොකද්ද මේ ශික්ෂාපදෙන් ගම් වෙන්නේ මොකද්ද ජීවිත භික්ෂුණියන්ගේ ජීවිතය අපහසුයි මතක තියාගන්න භික්ෂුණියන්ගේ ජීවිතය ගත කරන්න අපහසුයි ඒ නිසා භික්ෂුණියක් වෙලා ඉඳලා මාර්ගඵල ලබනවා කියන එක ඒක විශේෂ වික්‍රමයක් ඒ කාලේ එකංගද ඒකට ඒක නම් ඇත්තද ඒක ලේසි නැහැ මොකද හේතුව ඒ ලැබෙන උපකාරපව වෙනස් ඒ නිසා මේ කරලා තියෙන වහන්සේලා මේ කරලා තියෙන්නේ අපි දන්නවා ඒක ඒක ලේසි පහසු කටයුත්තක් නොවේ මේ කරගෙන යන්නේ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි හැබැයි ඒකට කාන්තාවට පොදුවේ ඒ හැකියාව තියෙනවා මම කියන්නේ විශේෂ ශික්ෂා පදයක් භික්ෂුණී शिक्षा पद विभंगे देन यापन भिक्खुने द्वादश ऊन द्वादश वस्सं घीगतान उपसंपादेय पाचित्या सामान्य मत सियालम शिक्षा पद मतक ने ए अदास करन मुकद्द मन कथाव कियन बुद्धजनन वहन्से देन दन्नो नेद भिक्षुन वहन्से उपसंपदा वेन्नोन अवुरुदु कियेन्द 20 20 මේ ගොඩක් අය දන්නේ නැති වෙයි මේ ශික්ෂා පදය. අවුරුදු 20. භික්ෂුණීන් වහන්සේලා උපසම්පදා වෙන්නේ 18. සික්කමාලාව 18න් 20න් උපසම්පදා. නේද? හැබැයි මතක තියාගන්න විශේෂත්වයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා 20ට අඩුවෙන් උපසම්පදා කරාම බුදුහාමුදුරුවෝ දාපු නීතිය මොකද්ද? කියපු වචනේ මොකද්ද? 20ට අඩු නම් दरागन्नावारे
එයා ශක්තිවන්ත නැහැ භික්ෂුත්වයේ බඩගින් නිවසන්න ඕනේ ඇනුම් බැනුම් නිවසන්න ඕනේ අපි නොදන්න පිරිසක් එක්ක ජීවත් වෙන්න ඕනේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා එතකොට පහසුකම් නැහැ සීත උෂ්ණ ඉවසන්න මැසි මදුරු පීඩා ඉවසන්න ඕනේ මේ සියල්ල ඉවසන්න ලේසි නැහැ ළමයට ඒ නිසා උපසම්පදා කරන්න එපා 20ට මෙහා ඒ කියන්නේ පරිණතමදි ශක්තිවන්තමදි මේ මතක තියාගන්න භික්ෂුණීන්ට තියෙනවා උපසම්පදා වෙන වයස දෙකක් යම් කාන්තාවක් විවාහ වෙලා හිටියන ඒ කියන්නේ ගිහිගත කියලා විවාහ වෙලා හිටියන මේක දින පාචිත්තේ පාළි භික්ෂුණී කන්ද කි විභාගේ විවාහ වෙලා හිටියන අවුරුදු 12න් උපසම්පදා වෙනවා स्वामी गेदेट गिया प्रश्न पौले पीड़ा වැඩ කටයුතු සියල්ල ධර්ම කොට උනාසි දන්නවා මෙයා සුදුසුයි දුක නිවසන්න මෙයාට පුළුවන් මේ බර දාන්න මෙයාට පුළුවන් බැනුම් අහලා ඉවසන්න පුරුෂයාට වාස් ප්‍රසාදෙ දීලා නැහැ මතක තියාගන්න රාජ කුමාරයෙක් මහණ වුණා කොච්චර මහන්සි වෙච්ච කෙනෙක් මහණ වුණා අවුරුදු 20 යනකම් උපසම්පදාව දෙන්නේ නැහැ විශේෂ අවස්ථාවල සෝපාක වගේ සංසාරයක් දීලා තියෙනවා. නමුත් අනිත් අයට දෙන්නේ නැහැ. හැබැයි භික්ෂුණියට කාන්තාවට. අවුරුදු 10න් සික්කමාලාව දෙන්න පුළුවන්. බැඳපු කෙනෙක් නම්. අවුරුදු 12න් උපසම්පදා ගන්න පුළුවන්. ඒකෙන් බලාපොරොත්තු ඒකෙන් කිව්වේ මොකද්ද? ඒ හැකියාව. ඒ දරා ගන්න පුළුවන් බව කාන්තාවගේ හැදෙනවා. ඒ කාලෙදිම ඒ සමාජ ඒ මේ බුදු භික්ෂුන් වහන්සේ භික්ෂුණී වහන්සේලාට විනය ශික්ෂාපද වැඩි භික්ෂුන් වහන්සේ භික්ෂුණී වහන්සේලාට ලැබෙන ප්‍රත්‍යපහසුකම් අඩුයි බුද්ධ කාලේ ඉඳලා මොකද උප්පලවන්නාවගේ උදායතරණේ වහන්සේ ඉල්ලුවානේ අඳනේ ඒලා මොකද්ද කිව්වේ අපිට ලැබෙන්නේ නැහැ නේ මේක විතරයි තියෙන්නේ අපිට ලැබෙනවා අඩුයි අපි දුර්ලභයි අපිට එයාට වැරදි අදහසින් ඉල්ලුවේ ඉතින් ඒකින් අදහස් වෙන්නේ ඒ කාලේ ඉඳලම දුෂ්කරත්වෙ මේ නිසා ඔබ වහන්සේලා මේ ගත කරන්නේ මතක තියාගන්න අපි භික්ෂු මහත්කගේ මම අන්තර්ජාතික තේරවාද ධර්මයන්ට වැඩි අපි දන්නවා අපිට ලැබෙන පහසුකම් අපිට දෙන දාණය ඒක ඒ විදිහට භික්ෂුණී මහත්කරට ලැබෙන්නේ නැහැ ඒකම දන්නවා ඒක බුද්ධ කාලෙත් වෙලා තියෙන දෙයක් ඒ නිසා මතක තියාගන්න මේ ගත කරන්නේ භික්ෂුන්ටත් වඩා අපහසු කාර්යයක් හැබැයි කවරක් සඳහාද මේ ගත කරන්නේ මොකක් සඳහාද බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහපු ප්‍රශ්නේ මතක කරන් නිතර මතක තියාගන්න ඒ කට්ටියට මහාන වෙලා උත්සාහවලට රහත් වෙන්න බැරිද පුළුවන් ඒ සඳහායි මේ කැපකිරීම කරන්නේ මෙතන ඉන්න කාටවත් නැති බැරි කමට මහාන වෙච්ච යන්නේ මෙතන කාටවත් හොඳ ජීවිතයක් ගත කරන්න බැරි මහාන වෙච්ච යන්නේ හැබැයි ද්විෂුණ්ඩත් වඩා අපහසු ජීවිතයක් ගත කරන්නේ උසස් අරමුණක් පදනම් කරගෙන උසස් ඉලක්කයක් පදනම් කරගෙන ඒක සඳහායි මේ බුද්ධ ශාසනයේ මෙහෙණි සස්න බුදුරජාණන් වහන්සේ ආරම්භ කරේ ඒක හොඳට විතර පවත්වා ගන්න සීයේ